Final Cut Unedited. Dinan dina unusum vana deshapalana vedikave toroturut samagin. Adath Final Cut Unedited. Anil Vikramasinghe mathumat ekka me mathivarnayedi etumawa jayagrahane kirima deshapalana washenut apada haaniyak naha. Ranil Vikramasinghe kiyanne exat jathika paksha nayakaya. Ajit Premadasa kiyanne exat jathika paksha niyojya nayakaya. බලනකොට UNPM පළු දෙක. ඡන්ද කිට්ටු වෙනකොට පිටරටේ ඉඳලා අපේ ඉම්පෝර්ටඩ් ශ්‍රී ලංකන් මාතෘ වෙන්න පුළුවන්. අනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරදෙනවා කියලා දැන දැන ඡන්දිල්ලන්නේ මොනවටද? එනකොට අලුත් ගමක් දාමු. කොහමද? සමගි එක්සත් පොදු ජන පෙරමු. අපිට 70 ගණන් ඕනේ නෑ. 155ක් විතර ගන්න වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්තම හොඳට වැසි. අපි කියලා නෑ පඩි වැඩි කරනවා කියලා. අපි කියලා නෑ ජන සවිය දෙනවා කියලා. 20,000 ගානේ දෙනවා කියලා. අපි කියලා නෑ. ලොකුම සහන මල්ල කාගේද මේ මොහොත වැඩ විට වර්තමාන ඉන්න ජනාධිපතිවරයා රටට කියන්නේ මොකද්ද මම දැන් රට ගොඩ ගොඩ අරගෙන තියෙන්නේ දැන් ආර්ථිකය හදලාලු තියෙන්නේ එයා නැත්තම් මෙරට ඉවරයි එයා ජීවිතෙන් ආයි පෝලිං එනවද අර ගෝඩි බිල්ලගේ කතාව වගේ තමයි ඒ කාලේ ගෝඩි බිල්ල යනවා කිව්වම පොඩි බබ්බු බයයි. රනිල් වික්‍රමසිංහ මහත්මය දැනගන්න ඕන එතුමාගේ වායසයට ගැළපෙන සුරංගනා කතා එතුමාගේ ආච්චි එතුමාට පත් ගන්න ඒ බය කරපු ගෝඩි බිල්ලගේ කතාව වගේ කියලා දැන් මේ රටේ මිනිස්සු නෙමෙයි මේ රටේ දරුවෙක්වත් බය කරන්න නොමග යවන්න හැකියාවක් නැහැ. ඔය එතුමා කොච්චර කිව්වත් ඩීසල් තියනවා පෙට්‍රල් තියනවා අර මොකද තොරොප්පල් කාර්යයක් වගේ ඩීසල් තියනවා පෙට්‍රල් තියනවා ගෑස් තියනවා ලයිට් බිල් අඩු වෙලා ඔක තමයි හැමදාම නැගිටින වෙලාව ඉඳන් කියන්නේ හැබැයි ඔබ දන්නවා 20යි 20ත් එක්ක සංසන්දනය කරනකොට එදා පෙට්‍රල් ලීටරයක් කීයදද කියද එදා ඩීසල් ලීටරයක් කීයදද කියද එදා ලයිට් ගෑස් සිලින්ඩරයක් කීයදද කියද එදා ලයිට් බිල් කීයදද කියද එදා ඔබගේ කුසියේ තිබිච්ච බණු ටික අද තියෙනවද? සාප්පුවේ තිබිච්ච සල්ලි ටික අද තියෙනවද? එතකොට මේ රට ගොඩ අරගෙන කියලා කියන්නේ කවුද? අපි දැන් සමස්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරනකොට දයාසිරි ජයසේකර එක්කෙනෙක් විතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සජබත් එක ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ සජබත් පිළිගන්නවා මේ රටේ අනාගත ජනාධිපති හදන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය නැතුව බෑ කියන එක. අද රටේ ජනතාව දන්නවා මොන ජනාධිපති ප්‍රතිවර්ණයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණාත්මක බලවේගය කියලා. එතකොටමාලට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිවර්ණ වෙලාවෙත් අපි නගිනකොට හූ කිව්වා පොහොට්ටුවේ කට්ටිය. හැබැයි හූ කියද්දිත් අපි මොකද්ද කිව්වේ? පොහොට්ටුවේ තිබුණු ඡන්ද ලක්ෂ 50යි අපේ ඡන්ද ලක්ෂ 17 නැත්තම් 50ට වඩා 17 බොහොම පුංචි වෙන්න පුළුවන්. හැබැයි එදා 50ට මේ 17 එකතු නොවුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ අපි කරපු කැපවීමට කෘතගුණ දැක්වුවේ නැති එක වෙනම වැඩක්. හැබැයි අපි මේ වෙලාවේ රට වෙනුවෙන් පක්ෂයක් වෙනුවෙන් ගන්න ඕනේ නිවැරදි තීන්දුව අපිට ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අපි ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තෝරගන්නේ? මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේකෙන් කරාරින්න පුළුවන්කමක් නැහැ. ඇයි? 1994 ඉඳන් මේ රට පාලනය කරේ කවුද? රනිල් පාලනය කරේ අවුරුදු 3යි. 2001 ඉඳන් 2004 වෙනකන්. 94 ඉඳන් මේ රට පාලනය කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සඳාන ආණ්ඩු. එහෙමනම් කවුරු හරි අපිට දොස් කියනවා නම් මේ රට ආර්ථික වශයෙන් වැටුණා, හොරකම් කරා, විනාශ කරා කියලා කියනවා නම් ඒකට අපිත් යම් තාක් දුරට දායක වෙලා තියෙනවා. ඒ නිසා රටක් වැටිච්ච වෙලාවේ රටේ සියලු සමස්ත ජනතාව ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද තියෙන අයිතිය? නෑ මේවට අපි නම් සම්බන්ධ නෑ. අපි යනවා විපක්ෂයට, අපිට ඕව අවුට්ු නෑ කියලා කියන්න අපට අයිතියක් තියෙනවද? එහෙමනම් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්නේ ඒකයි මං කියුවේ දේශපාලන තීන්දුවකට වඩා රටක් විදියට, ජාතියක් විදියට අපේ දේශපාලන යටි අරමුණු ටික පැත්තකින් තියලා අපි මේ රට බේරගන්න, රට ඉදිරියට ගෙනියන්න තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි උදව් කරන්නේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ මැතිවරණයේදී එතුමාව ජයග්‍රහණය කිරීම දේශපාලන වශයෙන් උත් අපට හානියක් නැහැ. ඇයි ඒ?
එතුමා ඉල්ලන්නේ ස්වාධීනව. අපි ශ්‍රී ලංකාකාරෝ සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගෑස් සිලින්ඩරයට මනාපය දෙනකොට 21 වෙනිදාන් පස්සේ මේ එකදු ශ්‍රී ලංකාකාරයෙක්වත් UMP වෙන්නෙත් නැහැ. රනිල් ශ්‍රී ලංකා වෙන්නෙත් නැහැ. එහෙමනම් අපට අපේ පක්ෂ අනන්‍යතාවය තියාගෙන රට වෙනුවෙන් පුද්ගලයෙක් නිර්මාණය කරන්න රටේ ඉතුරු ප්‍රශ්න ටිකත් බේරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වය ලබා දෙන්න පුළුවන් සුදුසුම කෙනාව ජනාධිපතිකරණයක තමයි අපි මේ පක්ෂ තුනමකට එකතුලා කරන්නේ. එහෙමනම් අපේ දේශපාලන පක්ෂවල අනන්‍යතාවය තියාගෙන අපට මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. මෙතන බෙදිලා හිටියට ඇත්තටම තියෙන්නේ බෙදුම් රේඛා දෙකක්. පෙරමුණු දෙකක්. සන්ධාන දෙකක්. එක සන්ධානයක් හොරකම් රකින්න, දූෂණය රකින්න, වංචාව රකින්න හොරුන්ගේ තක්කඩියන්ගේ සන්ධාන. ඉතින් අර තලතා අතුකෝරල මන්ත්‍රීවරියම කිව්වනේ රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා. අජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා. ඉතින් එක පැත්තක් එක පළුවක් රනිල්ගේ, අනිත් පළුව සජිත්ගේ. බලනකොට UNP-ම පළු දෙකක්. එහෙම නේද? ඉතින් මේ දෙපැත්තට බෙදිලා එකම කඳවුරේ කට්ටි. මම නෙමෙයි තලතා අතුකෝරළම කිව්වා. අපි මේ දෙපැත්තෙන් හිටියට අපි එක කඳවුරේ කට්ටිය කියලා. ඒකනේ ඇත්ත නේද? නාමල් රාජපක්ෂ තාත්තා ජනාධිපති, පුතා අපේක්ෂකයා. අජිත් ප්‍රේමදාස තාත්තා ජනාධිපති, පුතා අපේක්ෂකයා. රනිල් වික්‍රමසිංහ මාමණ්ඩි ජනාධිපති, බෑනා අපේක්ෂකයා. මාර වැඩක් නෙමෙයි. ඔක්කොම මාමල්ල බෑනල තාත්තල පුතාල. පවුල් බලයේ ධන බලයේ ඒක තමයි ජනාධිපති අපේක්ෂකමේ සුදුසුකම්. අනුර කුමාර දිසානායක, අනුරාධපුර තමුත්තේගම රම්බණ්ඩා ගොවි මහත්තයාගේ පුතා. තාත්තා ජනාධිපතිත් නෙමෙයි. දේශපාලන පවුලකින් ඇවිල්ලත් නෑ. වලව්වකින් ඇවිල්ලත් නෑ. අනික් කට්ටිය මැද මුලන වලව්ව, හොරගොල්ලේ වලව්ව, කොල්ලු පිටියේ වලව්ව. ධන බලය, දේශපාලන බලය, පවුල් බලය නැති තැලෙන පෑගෙන පොඩි මිනිස්සුන්ගේ එකම නායකයා රම්බණ්ඩා ගොවි මහත්තයාගේ පුතා තමයි මේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියා, මේ රටේ ජනතාවගේ හදගැස්ම අඳුරන අපේ පක්ෂේ නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා. මෙතෙක් කල් අපි මැතිවරණ කරා, අපි දිනුවා පෙරදුනා, ආර්ථිකය උඩ ගියා, යට ගියා, උඩ ගියා, යට ගියා. නමුත් මෙහෙම ඛේදවාචකයකට මේ රට කවදාකවත් ඔරොත්තු දුන්නේ නැහැ. ඉතින් මේ රෑ වැටුණ වලේ දවල්ටත් වැටෙනව නම් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ තමන් ඕන කමින් පණිනවනේ වලවල් වල. ඒක ගිය සැරේ දුන්න එක්කෙනෙකුට ජාතික ආරක්ෂාව මොනවා නැති වුණත් රටක් තියෙන්න ඕනයි කියලා දීලා රටම ඉවර කරගත්තා. ආපහු නැතිම කරගත්තේ රට. දැන් මේ සැරේත් එනවා නේද? දැන් එන්න පුළුවන්. දැන් අර ඡන්ද කිට්ටු වෙනකොට පිට රටේ ඉඳලා අපේ කට්ටියට අපේ ඉම්පෝර්ටඩ් ශ්‍රී ලංකන් මාතෘ වෙන්න පුළුවන්. ඇවිල්ලා මොකද ඒගොල්ලෝ අපිට තීන්දුව තීරණ දීලා අපිට ඇඩ්වයිස් දීලා යනවා. ගියාම අපේ උන් කෙලව ගත්තාම අපේ උන් මහපාරවල ගෑස් ටැංකියටයි භූමි තෙල් ටිකටයි කෑම පැකට් එකටයි උන් ගිහිලා ආපහු ගෙවල් වල රෑට නිවුස් බල බල හෙල්ලපතින් හැපන් නෝගිය කිය විස්කි එකක් ගහලා රෑට බයිට් එකක් ගහලා උන් කාලා බීලා ආපහු බුදිය ගන්නවා. හැංගේ පැතේ මයිල් ගහකටවත් ඒක මේ වෙන්නේ නැහැ. ඒ අයියලට මම කියන්නේ ගිය සැරේ වගේ පොලිමේ එන්න එපා කඩුනායක. ගිය සැරේ ආවේ ඇවිල්ලා කිව්වා අපි අතින් ටිකට් අරගෙන ආවේ. අපි ගෝඨාභය ජනාධිපතිව ඡන්ද දෙන්න ගෝඨාභය මාත්‍යාට ඡන්ද දෙන්න ආවේ. අපි අතින් ටිකට් අරගෙන ආවේ මොකක්වත් නෙවෙයි. මොනවා නැතුව රට තියෙන්න ඕනේ. මේ සැරේත් එයි රෑට. ඒකින්ද කරුණා කළා මං කියන්නම්. එන මහත්තුරු මෙහෙ පදිංචි වෙන්න. මෙහෙ පදිංචි වෙලා ඒ ඛේද වාචකයට මුණ දෙන්න. දිනවල එච්චරයි. 29 වෙනිදා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනවා. මේ රටේ සෑම කණ්ඩායමකටම යහපතක්ගෙන එන, මේ රටේ දියුණුවක් ඇති කරන්න පුළුවන් ප්‍රතිපත්ති එළිදැක්වීම සජිත් ප්‍රේමදාස මැතිතුමා තව දවස් දෙකකින් සිදු කර. මම මේ වෙලාවේදී කියන්න කැමති අනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇත්තටම මේක පෙරදෙනවා කියලා දැන දැනනේ ඡන්දෙ ඉල්ලන්නේ.
ඒ පෙරදෙනවා කිය පෙරදෙනවා කියලා දන දන චන්දිල්ල නිමනවටද? එතුමාට ඌමනාව තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කකුලෙන් අදින්. වෙන මොනවත් නෙමෙයි නැත්තම් එතුමාට ඉල්ලන්න කිසිම හේතුවක් නැහැ. එතුමාට ගෞරවණීය ලෙස විශ්‍රාම යන්නයි දැන් තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා තුන්වෙනි වතාවට චන්දිල්ලන් නැතුව විශ්‍රාම ගියා නම් මං හිතන්නේ එතුමාට ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ වෙලාවෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යම් ගෞරවයක් රැකගන්න නම් විශ්‍රාම යන්න ඕනේ. අනිත් එක එතුමා මේ ඉතා පැහැදිලිවම කියන්නේ එක දෙයයිනේ. එතුමා කියන්නේ අනේ මට විතරයි IMF එකත් එක්ක මේ ගනුදෙනුව කරගෙන මේ ආර්ථිකය හදන්න පුළුවන් කියන එක. ඉතා පැහැදිලිවම අපි සමිගි ජනබල වේගය තමයි IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ කියන එක ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට කිව්වේ. අපිට ඉන්න දක්ෂ ආර්ථික කණ්ඩායමක් හර්ෂ එරාන් කබීර් මේ ආර්ථික කමිටුවයි පෞද්ගලිකව මමත් විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අපි IMF එකත් එක්ක සාකච්ඡාවට පහකට වඩා තිබ්බා. ඒ හැම අවස්ථාවකදීම අපි කිව්වා IMF එකත් එක්ක අපි ඉදිරියට වැඩ කටයුතු කරනවා. ඒ වගේම මේ ජනතාවට හානි කරන ජනතාවට ලොකු පීඩනයක් ගෙන දෙන යම් යම් කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි අපි සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමා ජන මතයකින් බලයට ආවහම IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ කොන්දේසි වල වෙනස්කම් සිදු කරන්න අපි කටයුතු කරනවා කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. IMF එක තැනක දිවත් ඊට විරුද්ධ වෙලා නැහැ. ඉතා වගකීමෙන් කියන්නේ ඒකින්ද මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක දවසක් කියනවා සාකච්ඡාවක් කරමුලු ඔක්කොම. එතකොට ඊළඟ දවසේ කියනවා IMF එකත් එක්ක සාකච්ඡා කරලා තේරුමක් නැහැ කියලා කියනවා. එතුමා දන්නෙත් නැහැ මොනවද කියන්නේ කියන. ඒකින්ද අපි නව ජන වරමත් එක්ක IMF එකත් එක්ක ගනුදෙනු ඉදිරියට කරනවා ජන හිතවාදී ක්‍රමවේදයකට. ඔය සජිත් පක්ෂේ නම මොකක්ද? සමගි. ඕකේ නැත්තෙත් ඕක. සභාපති වෙනම ඉල්ලනවා, නායකයා වෙනම ඉල්ලනවා. ඉතින් සමගිද මං අහන්නේ. තලත යනවා, රාජිත යනවා, සමගිද මං අහන්නේ. වඩුවෙල් යනවා, අරවින්ද කුමාර යනවා, නම සමගි, ඇත්තට නම් අසමගි පෙරමුණ කියලා දාන්න ඕනේ ඔකට. දැන් ඔය කණිල්ගේ පක්ෂේ නම මොකක්ද? එක්සත්. ඕකේ මොකද්ද තියෙන්නේ එක්සත් භාවය? ඕකේ එක්සත් නෑ. ඕකේ අමුණගත්ත කෑලි ටිකක් තියෙන්නේ. දැන් හරියට නම් සජිත්ජ පක්ෂේ ඉන්නවා මෙන්න මේ කට්ටිය. සජිත්ජ කට්ටිය ඉන්නවා, රනිල්ජ කට්ටිය ඉන්නවා, රාජපක්ෂලායි කට්ටිය ඉන්නවා. එනකොට අලුත් නමක් දාමු. කොහමද? සමගි එක්සත් පොදු ජන පෙරමුණ. රනිල්ජ පක්ෂේ එක්සත් සමගි පොදු ජන පෙරමුණ. අවලං කවලං පෙරමුණ. අවලංගු කරලා දාන්න ඕනේ. එඳ ඒ කඳවුරු දිය වෙනකොට, ඒ කඳවුරු නාය යනකොට මේ රටට ආදරය කරන ගම්බිම් මට්ටමේ ජනතාව එකතු වෙලා මහා කන්දක් වගේ පක්ෂයක් හදලා තියෙනවා. ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන ව්‍යාපාරය මාලිමාව ලකුණෙන් ජාතික ජන බලවේගය හැටියට දැන් ගොඩ නැගිලා ඉවරයි. ආදරණීය මෙදාත්තේ සහෝදරයා සහෝදරියෝ, නැති තමන්ද මෙච්චර 170ක් තියෙනවා කියන්න පුළුවන්, 80ක් තියෙනවා කියන්න පුළුවන්, අපේක්ෂකයෝ 39 දෙනාටම කියන්න පුළුවන් මෙච්චර මට තියෙනවා කියලා. බිමේ தત્ත්වය ඒක නෙමෙයිනේ. 170ක් තියෙනවා නේද? ඔච්චර මහන්සි වෙන්නත් ඕන නෑනේ. එවුවා නිකන් මේ සිල්ලර කතා, එවුවා නිකන් සීනි බෝල ජනතාවට දෙන එවුවානේ. බිමේ தત્ත්වය වෙනස්. ඉතින් අපිට සැප්තැම්බර් 21 170ක්ද 180ක්ද ඔය ජනතාව මිතුරුමනේ කියන ගණන් බලා ගන්න පුළුවන්. හැමදාම එහෙම තමයි. ඉතින් ඒගොල්ලෝ චාත් දෙකට ගියපුවාම අපි මෙච්චරයි මෙච්චර කියලා අන්තිමට බලපුවාම ගිය සැරේ 103යි තිබ්බේ. 103 10කින් වැඩ කරත් වැඩි කරා වැඩි වුණා. තවත් 10 ගුණයකින් වැඩි වුණා 103. ඒත් වැඩක් වෙන්නේ නැහනේ. ඒත් මත් අපේක්ෂක අපරාධයිනේ. ඉතින් ඒ නිසා ඌට මිනිස්සු රැවටෙන්නේ නැහැ බොරු ගණන් හිලව් වලට, බොරු සමීක්ෂණ වලට. ඒ නිසා අපිට 70 ගණන් ඕනේ නැහැ. 55ක් විතර ගණන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්තම හොඳටම ඇසි. මම කියන්නේ ඒ ගාන ගත්තම ඇසි කියලා. මන්නම් කියන්නේ ඒක තමයි සාධාරණ ගාන. ජනාධිපතිවරණයකට නම් කළා ජනාධිපති අපේක්ෂකව රට පොරොන්දු දීගෙන යන අවස්ථාව. දැන් තරඟයට පොරොන්දු දෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට රාජ්‍ය සේවකයන්ට
පනස්පන්දහක මූලික වැඩමුළු ගෙනියනවා කියනවා. පඩි වැඩිවීම කරනවා කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් කියනවා අනිත් පැත්තෙන් අපිත් 57000කට ගෙනියනවා කියලා. ජනසවිලාභීන්ට 20000 ගන්න අවුරුදු දෙකක් ගෙවනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා අපිත් පඩි වැඩි කරනවා කියලා. දැන් මේකේ අපිට තියෙන්නේ මේ කියන ඔක්කොම කියනවා IMF එකේ නැතුව බෑ කියලා. ගුරුවරුන්ගේ 10000ක් පඩි වැඩි වෙන්න ඕන කිව්වම මුදල් අමාත්‍යාන් නිල්දාන කිව්වේ වැට් එකට 3% වැඩි කරන්න ඕන කියලා. වැට් එක 3% වැඩි කරන්න ඕනේ 10000ේ පඩිය වැඩි කරන්න කියලා. ඉතින් මේ දවස්වල මේ මැතිවරණයක් තියාගෙන මේ පල් බොරුනේ කියන්නේ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපි දුප්පත් අයට රුපියල් 20000ක් දෙනවා කියලා. මේ එක කරවත් කියන්නේ නැහැනේ කාලවකවානුවක්. අපි එතුමායන් අහන්න කැමති ජනාධිපතිවරයා වුණාම මේවා ක්‍රියාත්මක කරන කාලවකවානුව මොකක්ද කියලා. ඒ වගේම අපි ජනතා විමුක්තිය මාලිවාමෙත් අහන්න කැමති තමුන්නාන්සලා කියන දේවල් කරන්න මොකද්ද කාල රාමුව කියලා. තමුන්නාන්සලා බලයටපත් වුණොත් කොච්චර දවසකින් කරනවද කියලා. අපේ ජනාධිපතිතුමත් පොරොන්දු මාලාවක් දෙනවා. එයා දෙන ඒවට කැබිනට් පත්‍රිකා අනුමත කරනවා. ඒ අපට අනුමත කරාට එයා බලයටපත් වෙන්න ඕනේ ඒවා ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ඒක කැබිනට් පත්‍රිකා තමුන්න ජනතා විමුක්ති මන හෝ සජීව ප්‍රේමදාස බලයටපත් වුණාම ක්‍රියාත් කරනවද නැද්ද කියන එක මහජනයට ප්‍රකාශ කරන්න ඕනේ. දැන් වතුකම්කරුවන්ගේ පඩි 1700කින් වැඩි කරා කියලා ගැසට් කරා. නඩු ගිහිල්ලා ඒක දෙන්නේ නැහැ කිව්වා. දැන් නැවතත් ගැසට් කරා කිව්වා. පඩි පාලක සභාවෙන් ඒක අනුමත කරා. එහෙනම් කවුද ඉඳන්ද ගෙවන්නේ කියලා. දැන් සමහර වේදිකාවල කියනවා පළවෙනි කැබිනට් පේපර් එකෙන් මේව ඇතුළු කරනවා කියලා. එහෙනම් මේක පැහැදිලි කරලා දෙන්න මහජනයට. අපි පොරොන්දු දීලා නැන්නේ. අපි කියලා නැහැ පඩි වැඩි කරනවා කියලා. අපි කියලා නැහැ ජනසවිය දෙනවා කියලා. 20000 ගානේ දෙනවා කියලා. අපි කියලා නැහැ. වතුකම් කරුවන්ට 1700ක් දෙනවා කියලා අපි නෙමෙයි කියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක තමයි අරගොල්ලොත් අනුමත කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මොකද්ද? ඒකට තව උත්තරයක් දෙනවා මේ දෙගොල්ලෝ එකතු වෙලා. අපි පොහොට්ටු හැටියට අපි කියන්නේ මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරනවා. 13 අපි දෙන්නේ නැහැ. පොලිස් බල දෙන්නේ නැහැ අපි කියනවා. සජිත් ප්‍රේමදාස කියනවා ජනතා විමුක්ති කරනවා අපි ඒ දෙකම දෙනවා කියලා. එහෙනම් මහජනය තීන්දුව කරන්න වෙයි අපේ රට ආරක්ෂා කරගන්නවද නැද්ද කියන එක. අපි මහින්ද චින්තනය අනුව ක්‍රියා කරනවා කියලා අපි කියන්නේ. ඒක මේ රටේ ක්‍රියාත්මක කරපු ව්‍යාපාරයක්. ඒක තවත් ශක්තිමත් කළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියන එකයි අපි කියන්නේ. Final Cut Unedited.